අයිබුවන් මම චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනුකා ගලහිටියාව ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මගින් ඉදිරිපත් කරන වැඩසටහන් මාලාවේ දැන් කතා කරන්න යන්නේ රූපලාවන්‍ය භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේදයන් ගැන රූපලාවන්‍ය එහෙම නැත්නම් කොස්මටික් එකක් කියන්නේ සමෙහි හෝ සමෙහි උපාංග පිරිසුදු කිරීමට හෝ එහි හැඩරුව වෙනස් කිරීමට හෝ හැඩරුව වැඩි කර ගැනීමට භාවිතා කරන එහෙම නැත්නම් දුර්ගන්ධයක් නැති කර ගැනීමට භාවිතා කරන ද්‍රව්‍ය. උදාහරණයක් වශයෙන් සබන් වෙන්න පුළුවන්, සෝදන දියර වර්ග වෙන්න පුළුවන්, ෂැම්පු, ක්ලෙන්සර්ස්, ඒ වගේම මේකප් වර්ග, ඒත් එක්කම සුවඳ විලවුන්, ඩියෝඩරන්ට්ස්, කේශ වර්ණක, ඒ වගේ මේ රාශියක් රූපලාවන්‍ය වර්ග අඳුරා ගන්න පුළුවන්. මෙම රූපලාවන්‍ය වර්ග තෝරා ගැනීමේදී සැලකිය යුතු අනුගමනය කර යුතු පියවර කීපයක් තියෙනවා. ඇත්තටම ඉස්සෙල්ලම හිතන්න ඕන ඔබේ සමේ වර්ගය කුමක්ද කියලා. වියලි සමක්ද තෙල් සහිත සමක්ද කියලා. තෙල් සහිත සමක් තියෙන කෙනෙක් නම් වෝටර් බේස් හරි ජෙල් බේස් හරි මේකප් හෝ ආලේපන වර්ග භාවිතා කරන්න ඕනේ. එහිම නැතිමුත් අධික ලෙස කුරුලෑ වැඩිවීම හෝ සමහි තෙල් ගතිය වැඩිවීම ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම වියලි සමක් තියෙන කෙනෙක් නම් ක්‍රීම් බේස්, ඔයිල් බේස් මේකප් භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම මේ මේකප් හෝ ආලේපන වර්ගය භාවිතා කරන ස්ථානය අනුව ඔබ තීරණය කරන්න ඕන. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් මුහුණේ හෝ ඇස්සවට භාවිතා කරනවා නම් අපි ඊටමත් සැලකිලිමත් වෙන්න ඕන ඒ ආලේපය තෝරා ගැනීමේදී. ඒත් එක්කම ආලේප කරන වේලාව එම ආලේපය රාත්‍රී කාලයේදී ආලේප කළ යුතු එකක්ද, හිරු එළියට නිරාවරණය වීම සුදුසු නැද්ද, ඒ වගේ ඒවා සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන් හිරු එළියට නිරාවරණය වීමේදී ආලේප කරන සන්ක්‍රීම් වර්ග භාවිතයේදී හිරු එළියට නිරාවරණය වීමට විනාඩි 20ක් 30කට කලින් හෝ මේ ආලේප කරන්න ඕන. ඒත් එක්කම ආලේප කළා පැය දෙකක් තුනක් ගත වී නම් එය නැවත ආලේප කිරීමකුත් අවශ්‍ය වෙනවා. දැන් අපි ඊළඟට සලකා බලන්න ඕන ලේබලය ගැන. නොයෙකුත් රූපලාවන්‍ය වර්ග වෙළඳපොලේ තියෙනවා. සමහර ඒ වගේ ඇත්තටම හරියට ලේබල් එකක් නැහැ. ඒ ලේබල් එකේ තියෙන්න ඕන කල්ලිකුත්වීමේ දිනය. එම කල්ලිකුත්වීමේ දිනය ගැන අපි සැලකිලිමත් වෙලා ඒක තව ඉදිරියට මාස කිහිපයක් හෝ තියෙන එකක් තෝරා ගන්න ඕන. ඒත් එක්කම එහි සංඝටක ගැන සඳහනක් තියෙනවද කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් ගොඩක් වෙළඳපොලේ තියෙනවා සහ එක එක්කෙනා භාවිතා කරන රූපලාවන්‍ය ද්‍රව්‍යවල එහි අඩංගු සංඝටක සඳහනක් නැති ඒවා පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම විශේෂයෙන් මේ ගොඩක් අය දැන් මේ දවස්වල පාවිච්චි කරන සම සුදු කරගන්නා ද්‍රව්‍ය අඩංගු ආලේපනවල සමහර වෙලාවට පිළිකාකාරක බැරලෝහ වර්ග උදාහරණයක් වශයෙන් රසදිය, ආසනික් වගේ දේවල් අඩංගු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ වැඩි ප්‍රතිශතයක් අඩංගු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ සඳහනක් නැති ඒ වගේ ගන්නකොට අපි ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ ඒවා නිසා ඇතිවන අතුරු ආබාධ ගැන. සමෙහි කැසීම, සාචර්ම ප්‍රදාහය, අසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම සමෙහි පිළිකා ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ශරීර ගතවීම තුළින් වකුගඩු ආබාධ වුණත් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම සමහර රසායනික ද්‍රව්‍ය අඩංගු ඒවා උදාහරණයක් වශයෙන් හයිඩ්‍රොක්විනෝන් වගේ අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමේදී එහි ප්‍රතිශතය වැඩි ආකාරයේ ආලේපන හෝ එය දිගු කාලයක් පාවිච්චි කිරීම තුළින් සමහර විට සමෙහි අවපැහැ ගැන්වීම ඇති වෙන්න පුළුවන්. එම අවපැහැ ගැන්වීම නැවත निराකරණය කරගන්නත් බොහොම අපහසු අවස්ථාවන් වලට අපි මුහුණ පාලා තියෙනවා. නීතියට පටහැනිව සමසුදු කරගන්නා කාරක විදියට කෝටිකොස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ වර්ගත් ඇතුළත් කරලා තියෙන අවස්ථාවල් අපි දැනගන්නට ලැබිලා තියෙනවා. ඒත් එක්කම ඒ වගේ ආලේපන භාවිතය තුළින් අධික ලෙස කුරුල ඇතිවීම, සම තුනී වීම, සම ඉක්මනින් වියපත් වීම, ස්ට්‍රයේ වගේ ඇතිවීම, ඒ වගේ දේවල් බහුලව ඇති වෙලා අපි ළඟට එන රෝගීන් ඉන්නවා. ඉතින් මේ වගේ අපි ආලේපන භාවිතා කිරීමේදී ආලේපනය තෝරා ගැනීමේදී මේ වගේ ඉතාමත් පරිස්සමට තෝරා ගන්න ඕනේ. ඒත් එක්කම මේ ආලේපන භාවිතයේදී අප ඊට ප්‍රථම පිරිසුදු කරගන්න ඕන. හොඳින් පිරිසුදු කරගන්න ඕනේ. ඒත් එක්කම ඒ ආලේපන වර්ග
එක එක්කෙනා පොදුවේ පාවිච්චි නොකර තමන්ගේ ආලේපන වෙනම තියාගන්න ඕනේ. ඊට පාවිතා කරන බ්‍රෂ්, ස්පොන්ජ් වගේවා පෞද්ගලිකව පාවිච්චි කරන්න ඕන ඒ ආසාදනයන් වළක්වා ගැනීමට. මේ වගේ ආරක්ෂිත පියවරවල් අනුගමනය කරලා ඉතා පරිස්සමට තෝරාගෙන මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතය තුළින් ඒ නිසා ඇතිවන අයහපත් ප්‍රතිඵල අතුරු අබාධ අපිට වළක්වා ගන්න පුළුවන්.